අයි බොහෝ වේවා සක්වල සිටින සිටීම නාලිකාවෙන් ජේසිල්ල මහත්තයා දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ආයිබෝන් ජේසිල්ල මහත්තයා. ආයිබෝන් ආයිබෝන්. ආයිබෝන් ජේසිල්ල මහත්තයා මට මේ මාලිගාවිල පැත්තේ ජ්‍යොතිෂේකන මහත්තයෙක් කතා කරලා කිව්වා ජනවාරි වල එනවා කියලා ලොකු ග්‍රහචාරයක්. ඒ ග්‍රහචාරයේදී සෙනසුරු ග්‍රහයා මේ 22 වෙනි මහින්දන් දේරකානා දෙට කැපැමිණෙනවා කියලා කිව්වා. මම එච්චර ජ්‍යොතිෂය ගැන දන්නේ නැහැ. ඒ වෙලාවේදී ලොකු මේ විපතක් වෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වා ජනවාරි වලින් වල. එතකොට මේ ග්‍රහචාරයට අනුව ආධ්‍යාත්මික උන් නැත්තම් මොකද සෙනසුරු කියන්නේ ආධ්‍යාත්මික ග්‍රහයෙක්නේ. ලොකු මේ දඬුවම් දෙන්න බලාන එන්නේ කිව්වා. එතකොට එයා කිව්වා මේ ඒකට අපි දැන් සීතල වුණා කියලා අපි සීතලට අනුගත උන් නැත්තම් මැරෙනවනේ. එතකොට ඒ වගේ අපි කබායක් හරි මොකක් හරි දාගන්න ඕනේ සීතලෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේ උපක්‍රම භාවිතා කරලා ඒවට යන්න කියලා මේ උපදෙස් දුන්නා. එතකොට මේ ඔව්. ඔව්. ඉතින් ওই ග්‍රහචාරයේ වෙන වෙන ක්‍රමයකින් ඇමරිකාවට බලපාලා තිනවා. අවුරුදු 300 පාරක් ප්ලූටෝ ග්‍රහයා ඇමරිකාවට ඇවිල්ලා තිනවා. ඒ ඇමරිකාවට ප්ලූටෝ ග්‍රහයා ආපු ගමන් ඇමරිකාව විනාශ වෙලා යනවා. ආහා. එතකොට කැනඩාවත් ඉවරයි. එතකොට ඔයාගේ යාළුවත් ඉවරයි ඊට පස්සේ. ඒකනේ ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. නේද? ඔව් ඒක තමයි මේ බලමුකෝ අපි නේද මොකද වෙන්නේ කියලා. මේ එතකොට මේ ඒ ග්‍රහචාරය ටිකක් බරපතලයි කියන එක තමයි කිව්වේ. ඔව්. ඔව් බරපතලයි මේ. මම ජ්‍යොතිෂයත් මන් දන්නව හොඳට. ඔව්. ඒ කියන්නේ ප්ලූටෝ ග්‍රහයා ඇමරිකාවට ඊට කලින් ආවේ 1776 ඇවිල්ලා තියෙනවා. පළවෙනි මොකද අර මේ ඉන්ඩිපෙන්ඩන්ට් එක ඇග්‍රීමන්ට් එක සයින් කරද්දි. ඔව්. ලෝකේ මේ කියන්නේ ඇමරිකාවේ ලොකුම වෙනස්කම් වෙන්නේ ඒ ග්‍රහචාරය ආවට පස්සේ. ප්ලූටෝ ඇමරිකාවට ආවම. ආහා. ඉතින් ලංකාවෙත් එහෙම ග්‍රහචාර තියෙනවා. ඒක අපි අධ්‍යයනය කරනවා. ඒකට තමයි රිසර්ච් කියන්නේ. ඔව්. එතකොට මේ දැන් ලංකාවේ සහ මුළු ලෝකෙම තත්ත්වයේ රෙප්ටිලියන් ද ප්ලෑන් කරේ මුළු ලෝකෙම ජනගහනය මරලා දාලා රෝබෝල ඇති කරලා ඒ රෝබෝල තමයි ඔක්කොම මේ ඉන්ඩස්ට්‍රියල් ඩොක්ටර්ස්ලා ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකෙන් ඔක්කොම වැඩ කරන්න දාන්න තමයි හැදුව රෝබෝල දාලා මිනිස්සු වගේ රෝබෝල හදලා. එතකොට මිනිස්සු ජීවීන් ඔක්කොම මරලා දාලා කෘත්‍රිම ගර්භාෂය හදලා ඒගොල්ලන්ගේ ලෝකවලින් පිළිසින අරගෙන මේක යක්ෂ ලෝකයක් කරන්න ගියේ. එතකොට ඒක ප්ලෑන් එක අපි හිතමු රෙප්ලිලා ඉතින් ඒක තමයි ප්ලෑන් එක. අනිත් අතින් මොකද්ද ප්ලෑන් එක මේ රනිල් ලැබිලා සුර ලෝකයක් කරන්න කොහොමද මට හිතා ගන්න බෑ. දැන් මේ පෙට්‍රෝලියම් එකට මේ ඇමරිකන් හමුදාව දාන්න යනවා. මට මේ කෙනෙකු කතා කරලා කිව්වා ඒක පෙට්‍රෝලියම් එකට ඇමරිකන් හමුදාව දාන්න හදන්නේ ලබන අවුරුද්දේ. ඔව්. එතකොට තෙල් දෙන්නේ කවුද අපට? ඇමරිකාව. ඔව්. ලයිට් දෙන්නේ ඇමරිකාව. හ්ම්. ටැප් වතුර දෙන්නේත් ඇමරිකාව. ඔව්. මට තේරෙන්නේ නැහැ සුර ලෝකෙ වෙන්නේ කොහොමද කියලා. අපි බලමු මොකද්ද තත්ත්වය කියලා. තව මොකක් කියන්නේ මේ බලන්න දෙයක් නැහනේ. පොඩි එකෙක් ඉන්නවනේ මොන්ටිසෝරිවත් යන්නේ නැති පොඩි එකෙක්ට තේරෙනවා භාණ්ඩාගාරේ සල්ලි රුපියලක් නැතුණාම IMF එකෙන් ලෝන් ගන්න වෙනවා. ඔව්. 106 ලෝන් එක ගත්තාම කොහොමද කියවන්නේ? මේ ලංකාවේ ඉන්න ගොබ්බ තිරිසන්නු ටික තේරෙන්නේ නැහනේ. මුන් ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ හිටියේ IMF එකෙන් ලෝන් එක ගෙනකම්. ඒතර මේ ගොබ්බ තිරිසන්නුන්ට තේරෙන්නේ නැහැ මේක ලෝන් එක ගෙවන්න ඕනේ කියලා. ඔව්. මොන් හිතුවේ ආර්ථිකේ හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් රනිල් IMF එකෙන් ලෝන් එක ගත්තාම කියලා. ඔව්. මට තේරෙන්නේ නැහැ ඒක උඩ අර කැනඩාවේ එකක් හිටන් ඉන්නේ එහෙමද? මට තේරෙන්නේ නැහැ ඌ හිටන් ඉන්න ලෝකේ මේ කොහොමද සුරු ලෝකයක් කරන්නේ කියලා. මෙහෙමයි. ඔව්. එකම විදියයි සුරු ලෝකයක් කරන්න පුළුවන්. ඔව්. ලංකාවට ආධාරයක් දෙන්න ඕන ලෝක බැංකුව ඩොලර් බිලියන 20ක. ඔව්. කිසිම ණයක් නැහැ 106 පොලියක් නැහැ 101 පොලියක්වත් නැහැ. ඔව්. දෙන්න ඕන මේ ආධාරය ඩොලර් බිලියන 20ක්. ඔව්. මේකත් ප්‍රශ්නයක් නේ ඩොලර් බිලියන 20ක් දුන්නම ඕක කාගේ සාක්කුවේද දන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. ඒක නිසා ඒක ට්‍රාන්ස්පරන්ට් කරලා මේ කරන්න ඕනේ. එතකොට දැන් ඩුබායි ෂේක් එක කොහෙන්ද ඩොලර් බිලියන 20ක් අර මේ කාන්තාරයක් වෙත ඩුබායි නගරේ කොට නැගුව අවුරුදු 15ක් ඇතුළතදී මේ ඩොලර් බිලියන 20ක් ආයෝජනය කළා. ඔව්. එතකොට ඩුබායි ෂේක් ගේ අම්මා දේ සල්ලි දුන්නේ. හ්ම් හ්ම්. ඇයි? ඒතර ඒව හොයන්නේ කියන්නේ ඔයාට ඔයාලත් එක ප්‍රෝග්‍රෑම් වල ලොකු ඩොක් දාන්න කට්ටියන්ගෙන් ඒව හොයන්නේ කියන්නේ මුලින්. ඩොක් ටික කෙනෙක් කරන්න කියන්නේ පඬිත වෙන්න නැතුව. ආහා. එහෙම තමයි ඒව රිසර්ච් කරනවා කියන්නේ. රිසර්ච් දෙයක් දැනගෙන කතා කරන්න ඕන. හරිද? ඔව්. දැන් එතකොට එන්නත් ගහපු කට්ටියට මොකද වෙන්නේ? හ්ම්. සුර ලෝකේට ඒගොල්ලෝ අයිති වෙනවද අහන්න පොඩ්ඩක් කිය. ඔව්. ඉතින් මේ මනෝ විකාරින්නේ මට තේරෙන්නේ නැහැ මේ මොන පිස්සුයි කියලා. මිනිසු මොනවද මේ කියවන්නේ?
දැන් ඇතුලේ විසක් ඇතුලේලා තින්නේ හින් ඔබතුමා කියන්නේ දැන් ඔබතුමා අර කේපුට් ටික ඒ විදිහටම සිද්ධ වෙනවා කියලානේ නේද? දැන් ඔයි වෙයි. හ්ම් හ්ම්. 10 10ට වෙනවා අනිවාර්යෙන්. 10 10ට බහිනවා 2026 වෙනකොට 10 10ට බහිනවනේ. මේ රෙප්ටිලියන් ලගේ ප්ලෑන් අතුනේ 10 10ට වඩා නෙමෙයි 5000 කරන්න. රෙප්ටිලියන් ලගේ ප්ලෑන් එක. ඔව්. ඒකට අපේ ලෝකෙත් ප්ලෑන් එක මේ 5000ට අඩු කරන්න අපේ ජාන තීන කට්ටිය බේරගන්න. ඔව්. මේක ආයි කුඩ නැගන්න ලංකාව. ඔව්. එතකොට තව මතයක් කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද දියසෙන්ටත් අදාළයිලු මේ රෙප්ටිලියන් ලගේ ප්ලෑන් එක. ඔව් මම ඒ කිසිම දෙයක මම වගේ කීමක් නැහැ. දැන් සිල්ල මහත්තයා කියන්නේ ඔව් දියසේන් කුමාරයා කියන්නේ මතු බුදු වෙන ඉන්න මෛත්‍රී බෝධිසත්වයන්ගේ අවතාරය. ඒ කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ විඥානය එක කොටසක් හැටියට ලංකාවේ උපත්තිය ලැබනවා. ඔව් දැනට උපත්තිය ලැබලා ඉන්නේ යා. ඔව් එයා ඉතින් අත දියසේන් එනවා 2030න් පස්සේ. එතකොට එයා යටත් වෙන්නේ නැහැ රෙප්ටිලිය කියලා එයා සමූල ඝාතනය කරනවා එයා. හ්ම් හ්ම් මේ මේ අර මේ දෙවි ලෝකයේ ආයුධ වලින් ඔව් ඒගොල්ලෝ අත දැම්මේ නෑනේ. පුදුරණ මහත්තයට මේ මේ ඇටැක් කරද්දී ඒ දිවි ලෝකේ අත දැම්මේ නෑ. ඒ දිවි ලෝකේ දැන් අත දානවා. ඔව් ඒක නිසා ඒ නොදන්න කරුණු ගැන කතා කරන්න එපා. එතකොට ප්‍රශ්නයක් තිබ්බහම අනිත් එක ප්‍රශ්නයක් තිබ්බහම අපි සාමූහිකව කතා කරන්න ඕන. මේ මෙන්න මෙහෙම මතයක් යනවා මෙහෙම මතයක් තියෙනවා මොකක්ද මත. ඊට පස්සේ දැන් අපිට ෆෑන් බේස් එකක් තියෙනවා ලංකාවේ. ඔව් රෙප්ටිලියන්ල මෙහෙම යක්ෂ පිරිස ඔක්කොම විශ්වාස කරනවා. එතකොට මේගොල්ලෝ මොනවද හිතන්නේ අපි මෙහෙම මත 3-4ක් එළියට දානකොට? ඔව් දැන් දයස් මහත්තයා කතා කරන්නේ සංස්කෘතමය බිඳ වැටීම් පැත්ත. එතකොට මේ ඩ්‍රග්ස් අනම්මනම් ප්‍රතිරේ කියන්නේ අසභ්‍ය විකෘති ලිංගික හැසිරීම් සිද්ධ වෙයි. ඒ හරහා සංස්කෘතික පිරිහීමක් වෙනවත් කියලා තමයි මම හිතන්නේ එතුමා අවධාරණය කරන්න හැදුවේ. හරි හරි. දැන් සංස්කෘතික පිරිහීමයි සුර ලෝකයයි අතර මොකද සම්බන්ධය? මට ඒක කියන්න පොඩ්ඩක්. ඔව් සංස්කෘතික පිරිහීමක් කියන්නේ තියෙන එක්තරා අපායක් තමයි. සංස්කෘතිය ඊට පස්සේ මිනිස්සු කැරලි ගහනවා කියලානේ කිව්වේ නේද මේ? ඒකට විරුද්ධව. සුරලෝකය කියලා කියන්නේ? නෑ නෑ. ඔව් ඔබතුමායි. සුරලෝකයක් වෙන්නේ නෑ. අපායක් වෙන්නේ නෑ. ඇත්තටම මට පැහැදිලිලා තින්ද මං අහන්නේ. ඔව් නෑ. මිනිස්සු අතර අර මුදල් ගැවසෙනකොට මිනිස්සු හිතනවනේ මේක සල්ලි තමයි සුරලෝකය කියලා. එතන තමයි ඔව්. මුදල් ගැවසෙන්න මුදල් තියෙන්නේ පැයි. ඔව්. දැන් එයා කියනවාද ලබන අවුරුද්ද සල්ලි එමයි කියලා? ඒක මම දන්නේ නෑ. මම ඒ වගේ කින් ගන්නෑ. ඒ ප්‍රකාශ සම්බන්ධ. නෑ ඔබතුමිය නෑ ඉතින් ඔබතුමිය ඒව ප්‍රශ්න අහන්න එපැයි එහෙම කියනකොට. ඔව්. දැන් භාණ්ඩාගාරේ රුපියලක් නැති වෙනකොට සල්ලි අච්චු ගහන්නත් දැන් ඊට දෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ පඩි ගෙවන්න බෑ ලබන මේ මාසේ රාජ්‍ය සේවකයන්ට. තව එකපාරක් හරි සල්ලි අච්චු ගැව්වොත් රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්න බෑ දැන් මේ ලබන මාසේ. එතකොට රාජ්‍ය සේවකයෝ 160ක් අයින් කරන්න නියමිතයි දැන්. ඔව්. අර මේ තුමා කිව්වා නේද අර කංසා වගාව ව්‍යාප්ත වෙලා ඒ හරහා මුදල් එන ක්‍රමයක්. ඔව්. කාන්ත ඔය අනික කරන්න ඉඩ දෙනවා කියලා. ආ ඒකෙන් දෙය සුරු ලෝකයක් කරන්න යනවා කියලා කියන්නේ. නේ නේ එතුමා කියන්නේ මේ කංසා වගාව ව්‍යාප්ත කළේ යහරා සමරට මුදල් එන කතාවක් තමයි මට ඒ වැඩසටහනේ මං මට දැනෙච්ච දේ මේ. ඔව් ඉතින් එලා ඉතින් ඉන්දියාවට වමන්න එපෙයි. ඉන්දියාව වවනවා වවනවා ඉන්දියාව වවනවාද? හ්ම් 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 ඉන්දියාවට පාලනය වෙන්නේ රෙප්ටිලියන් ලගින්නේ. ඔව් ඒගොල්ලෝ වවනවාද මේ ගංජා? ඔව් නෑ නෑ නේ. ඒක මම දන්නේ නැහැ ඇත්තටම සිල්ල මහත්තයා සම්බන්ධව. ඒක තමයි මේ එහෙම නැහැ එහෙම මොකක් හරි මතයක් කියනකොට ප්‍රශ්න අහන්න ඕනේ. දැන් මට මිනිස්සු කෝල් කරලා අහනවනේ සිල්ල මහත්තයා සිල්ව මල්ලි කොහොමද 10000ට මිනිස්සු අඩු වෙන්නේ? ඔව් ඉතින් මං කියලා දෙනවා. ඊට පස්සේ මගේ මට පණින්නෙත් නැහැ. මට පාස් කරන්නේ නැහැ. ෆෝන් එක කට් කරනවා ඉතින් සතුටින්. මම බේරෙන ක්‍රමෙත් මං කියනවා. ඔව් ඔ බේරෙන ක්‍රමේ අපි කියමු නේද ආයි අපේ ප්‍රෝග්‍රෑම් බලන අයට මේ ආධ්‍යාත්මික වෙන එක. ඔව් වටින් ගිහිල්ලා ඇටෑක් කරන්න ඕනේ නෑනේ. ඔව් කෙලින්ම මට කෝල් කරන්න ඕනේ. මොකක් කරේ නෝ දන්නවද? චෝදනාවක් හරි කරන්න මට කෝල් කරන්න එපා. ඒකෝ ඔයාට කෝල් කරලා කියන්න ඕනේ සිල්ල මාත්‍යර පොටෝ කන්ටැක් කරන්න ඕනේ. මෙයා මේ අපි සුවිකාරයක්ද දන්නේ 10000ට අඩු වෙනවයි කියලා කියන්නේ. මේ මට කෝල් කරලා මේ මෙයාගෙන් දැනගන්න ඕනේ. ඔව් දැන් අපිට අවශ්‍ය බේරේ අපිට අවශ්‍ය දැන් අපි දන්නවා යම් කිසි විනාශයක් වෙනවා ජේසිලා මහත්තයා කියනවා ජනගහනයේ පැත්තෙන් අඩුවීම. එතකොට කවුද දයස් මහත්තයෝකන් සංස්කෘතික පිරිහීම. දැන් අපිට අපි බෞද්ධ රටක් නේ. සංස්කෘතික පිරිහීම අනේ මේ පොඩි උන් පව දන්නවනේ. මොන්ටිසෝරියන් නැති පොඩි උන් පව දන්නවා සංස්කෘතියට වෙලා තියෙන දේ. ඔව්. ඕක අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඔව් ඒක තවත් උග්‍ර වෙන කතාවක් තමයි කියන්නේ මං හිතන්නේ නේද? මොකක්ද උග්‍ර වෙන්නේ?
මීට පොඩි වඩා. පොඩි ළමයි අයිස් ගන්නවා මේ මේ අවුරුදු 10 15 ළමයි මේ රිලේෂන්ෂිප් ඇති කර ගන්නවා, ෆිල්ම් හෝල් යනවා, අයිස් ගන්නවා, මේ හෝටල් වලට යනවා, ඔක්කොම වෙනවා. ඉතිහා වෙන්න දෙයක් නැහැ. දැන් මාරයාගේ මේ ෂෝස් ඇවිල්ලා තියෙනවා කොළඹ, ඒවට යනවා. ඔව්. පිරිහිලා මං හිතන්නේ එක්තරා නාලිකාවක දැනටමත් මේ රෑ 10න් පස්සෙත් කොහෙදෝ මේ ඔය වගේ චිත්‍රපට පෙන්වන එකත් ආරම්භ කළා කියලා ආරංචියක් ආවා. ඒක මං දන්නේ ඇත්ත නැත්ත. ඔව් මම දන්නේ ඒක. කොහොම හරි ඕවා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් ඔය කට්ටිය හිටියේ නැහනේ එන්නත් ගහද්දි. දැන් ලොකු ටොප් දෙන්න ඉන්න එපා දැන්. එන්නත් ගහද්දි හිටියේ නැහනේ ඔය සෙට් එක. ඔව්. ඒක නිසා දැන් අපි මේ අපි එක එක මාතෘකාවක් ගැන කතා කරනවා නම් මතේ මොන හරි වෙනසක් වුණා නම් අපි ඒකට කතා කරන්න ඕන. ඔව් ඒක කමන්නේ අපිට මේක සංවාදයට විවෘතයි. මේ ඔව් සංවාදයට විවෘතයි. ඒක කිසි ගැටලුවක් නැහැ සිල්ලා මහත්තයා. ඒක නිසා වහාම මේක ක්ලියර් කරගන්න ලංකාවට සල්ලි එන්නේ කොහොමද? මේක සුරුරුන් සුළු ලෝකයක් කරන්න, දියුණු ශිෂ්ටාචාරයක් කරන්න සල්ලි එන්නේ කොහොමද කියලා මේක හොයන්න ඕන. ඔව්. ඔයන්න ඕන කොහෙන්ද ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් මේක දැන්. ඔව්. IMF එකකින් හම් වෙනවද? ඉන්දියාවෙන් දෙනවද? ඉංගලන්තෙන් දෙනවද? පෘතුගාලෙන් දෙනවද? ඔව්. ඉතර පෘතුගාලේ හිටියනේ ලංකාවේ ඒකේ සපෝට් එකට එනවා දන්නේ නැහැ. ඔව්. මේ 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 ඩච් ලයින්වත් දන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේක සංවාදයට දිගටම අපි කරගෙන යමු. එහෙමනම් මේ කියන්නේ දැන් මේ මම දැන් ඊළඟ වැඩසටහනකින් අහන්න ඩයස් මහත්තයාගෙන් කොහොමද මේ ලංකාවට සල්ලි ලැබෙන්නේ කියලා මුදල්. ඔව් අහන්න අනිවාර්යෙන් අහන්න. මේ වේවට පිළිතුරු පණ ඉන්න ඕන. මොකද මේ අපෙන් අහන්න නැතුව එහෙම වීඩියෝ දැම්මහම මිනිස්සු කලබල වෙනවා. ඒපාර මොකද මං බොරු කියන්නේ කියලා මට චෝදනා කරනවා. ඊට පස්සේ මිනිස්සු ලොකු ප්‍රශ්නයක්නේ. අනිවාර්යෙන්ම 10-10ට බහිනවා. ඒකේ කතා දෙකක් නැහැ. ඔබතුමා මේ මතේම ඉන්නවා නේද? 10-10ට බහිනවා. ඔව්. ඔව් ඔව් එක බොරු වෙනවා නම් ඇත්තටම ගොත් මං මෙච්චර දරුණුට මං කියන්නා සති දෙකකින් මේක වෙන්නේ නැත්නම් සති දෙකකින් ලේ බඩ දාලා මං මැරෙන්න ඕන. අයි කාලි මෑණියුට කියන්නේ දැන් ඒක මට තේරුන්නේ නැහැ. කියන්නේ මේ කියන්නේ මම මෙතන මම YouTube එකට ඇවිල්ලා මෙතෙක් කල් YouTube එකට ඇවිල්ලා මං බොරු කියලා තිනවනවා නම් ඔව් මම ලේ වමන දාගෙන මැරෙන්න ඕන. මම මේ කාලි මෑණියුට කියන්නේ දැන් මේ කාලවකවානුවක් සති දෙකක්ද කියන්නේ කාලේ මේ කියන්නේ මේ 2026 26 පහුවෙලා නේ. හරි හරි අනිවාර්යයෙන්ම 10යි 2030 වෙනකොට 10යි නොට් එකක් බහිනවා. ඒක ඇත්ත. වැසින පුළුවන් මොකද වැරදි ජාන තියෙන කට්ටිය එතන අයින් කරන්න ප්ලෑන් එකක් යනවා. ඔව් ඒකයි. ඉතින් 2023 ජනවාරි නම් වැඩි පටන් ගන්නවා. ඔව් ඔබතුමා මට එදා පුද්ගලිකව කිව්වා මේ මාසේ අන්තිමට හරි ජනවාරි වල හරි මේ ලොකු ගින්නෙන් ලොකු විපතක් එනවා කියලා. ඒක අර ග්‍රහචාරය මේවාගේ පූත මේගොල්ල පිස්සු. දැන් මේ රසියාව මේ පුටින්ද පෝලන්තයට ගැහුවා, ඊළඟට ගහනවා යුරෝපෙටයි, පල්ලෙහාට එනවා තුර්කියට ගහනවා, ඊශ්‍රායලෙට ගහනවා, ඔය මේ මේ ඉන්දියාවට වෙනකම්ම ගහනවා. එතකොට ওই න්‍යාස්තිකාවිය වල භාවිතානේ මේ මේ දූවිල්ලත් අපේ ලංකාවට එනවා. මිනිස්සු මැරෙනවා කෝටි ගණන්. එතකොට මං අර ධනුෂ් ප්‍රෝග්‍රෑම් එකේ කිව්වනේ බිලියන 6ක් මැරෙනවා කියලා. ඔව් ඔව් මට මතකයි. පුටින් තමයි කරන්නේ ඒක. ඔව්. එතකොට මේ මේ ලෝකේ මිනිස්සු ගණය 4 දෙනෙක් තයි තියෙනවා. මිනිස්සු, දේව මිනිස්සු, යක්ෂ, අසුර. ඔව්. එතකොට මේ තුර්කිය ඔය මේ අරාබි පැත්තේ ඔක්කොම ඉන්නේ 99.99%ක්ම අසුර ලෝකේ කට්ටිය. ඒගොල්ලන්ට පිනක් දහමක් කිසියක් වැටෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ අයින් වෙන්න තීරණය කරලා තින්නේ. අයින් කරන්න. ඒ තෝරගත්තු ඒජන්ට් තමයි පුටින්. ඔව්. ඩල්මියර් පුටින්. එතකොට පුටින් අපේ කෙනෙක්. එයා වේවේ බ්‍රහ්ම ලෝකෙටත් එහා ලෝකෙන් කමේ හරේ වල තින්නේ. ඒ වැඩි කරන්න සම්පූර්ණ කරලා දැන්. ඔව්. එතකොට මේ බුදුදහමේ දන්නේ නැති කරුණු තියෙනවා ගොඩක්. ඒක නිසා කවුරු හරි යමක් දන්නේ නැත්නම් ඒක කෝල් කරලා දැනගන්නවා. අහගන්න. මගේ එතකොට අර අර ගැනත් අපි මතක් කරමු සිල්ල මහත්තයා. අර මේ ඔබතුමා මට පුද්ගලිකව කිව්වනේ මේ මාසේ අවසානයේ හෝ ජනවාරි වල අර මේ මේ ගින්නෙන් මොකක් හරි ලොකු විපතක් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඔව්. ඔව් ඒ විපත වෙන්න තියෙනවා ජනවාරි තමයි වෙන්න තියෙන්නේ. ඔව් ඒක මට ඒක මතක් වුණා. අර ඊයේ මහත්තයා අර ග්‍රහචාරය ගැන කියපු වෙලාවේ සිල්ලා මහත්තයා මට මේක පුද්ගලිකව කිව්වා නේද කියලා. මේකයි මම ඒක මතක් කරේ. ඔව්. කොච්චර දන්නුද කිව්වොත් ජනවාරි මාසේ නම් කොයි මොහොතේද දන්නේ ඉන්ටර්නෙට් එක තියෙනවා සදහටම.
කොච්චර දරුණුද කිව්ව තත්ත්වේ. ඔව්. ඉතින් මේ මේ මම මේ ලෑස්ති වෙන ගමන් ඇත්තටම මේ ව්‍යසනයේට. ඔව්. එතකොට මේ එතුමා කිව්වා මේ එකම කබාය ආධ්‍යාත්මික කබාය කියන එක පොරව ගන්න කියන එක තමයි කිව්වේ මටත් මේ නැතුව ගැලවීමක් නැහැ කිව්වා සෙනසුරු ග්‍රහය එන්නේ මේ ඉතින් මොකද මම වැරදි දෙයක් කළේ කියලා නෑ 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 YouTube ඇවිල්ලා ඕනේ මම නෑ මම වැරදි දෙයක් කියලා නෑ නෑ අපි හැමෝගෙම මට ඔව් මම භාවනා කරන්න කිව්වා පස් පහෝ වලින් වැලකෙන්න කිව්වා මස් මාළු කන්න එපයි කිව්වා මොකද්ද මගේ තව මාව මාගෙන කන්නද කියන්නේ මිනිසුන්ට මාව මොකද්ද තව කියන්න තියෙන්නේ නෑ 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 හරි ඔබතුමා ඒක ප්‍රකාශ කරලා තියෙනවා ඒව අපි පිළිගන්නවා මුළු ලංකාවේම හතර වටේම ගහනවනේ දැන් ඒව ප්‍රෙෂර් එක තියෙද්දි දැන් අපේ පැත්තෙනුත් ඔහොම එල්ල වෙනකොට මම මොකද්ද මම කරන්නේ නෑ නෑ ඔබතුමාට එහෙම කිසිම චෝදනාවක් කරලා නැහැ මේ මම හිතන්නේ ඩයිස් මහත්තයා දැන් ඔබතුමිය බලන්නකෝ දැන් ඉතින් කමෙන්ට් වල පවා දැන් ජේසීට ලෙෆ්ට් නේ එහෙම වෙනකොට අපිට ඉතින් හරි හිතට අමාරුයි ඔව් බලමු අපි මම දැන් ආයි ප්‍රෝ වැඩසටහනක් කරන්න ඩයිස් මහත්තයා සමග මේ අපි එක සාකච්ඡා කරමු ඉදිරියේදී ඔබතුමා කිසිම අමනාපයක් නැහැ කායිකව ඔව් ඒක තමයි අපිට කිසිම අමනාපයක් නැහැ අර මත්ත ප්‍රශ්නයක් තියෙනවා නම් මතයක් ගැන අපි ඒක කතා බහ කරගන්න ඕන මේ මාධ්‍යයට යන්න කලින් ඒකයි මම කියන්නේ එහෙම නැත්නම් මම පුළුවන්කමක් තියෙනවා නම් දයස් මහත්තයගෙනුත් අහලා අපි තුන් දෙනාම හරි ප්‍රෝග්‍රෑම් එකක් WhatsApp හරහා මේ කරමු එක එක පුද්ගලයෝ එක එක දේවල් දැන් කියලා ඉවරයි ඒක නිසා දැන් මතේ තහවුරු කරන්න ඕන මතේ තහවුරු කරගන්න කරුණු තියෙනවා ලක්ෂයක් ලක්ෂ දෙකක් ලක්ෂ පහක් මට දවසම කතා කර දෙයි මට මාසයක් එක දිගට කතා කරන්න පුළුවන් මං කියපු කරුණක් ගැන ඒක නිසා ඒ වගකීම් බාරගෙන දැන් ඒ විදිහටම යමු මුළු ලෝකයක් වෙන හැටි සල්ලි හම්බෙන විදිහ මට පොඩ්ඩක් කියන්න ඕ නැද මට මම ගත්තේ මම ඔය දෙකෙන්ම ගත්ත දෙක තමයි සිල්ල මහත්තයා සහ ජයරත්න පතිරාරච්චි මහත්තයා මට මුලදී කියපු දේවල් ඔය කියන දෙ හැම එකම මම ගත්ත සාරය තමයි අපි මේ අපේ ජීවන රටාව වෙනස් කරන්න ඕනේ ආහාරයේ ඉඳලා ආධ්‍යාත්මික පැත්ත සිල්වත් වෙන එක මේ හැමදේම ලොකු වෙනසක් කරන්න ඕනේ මොකද සංස්කෘතිය බිඳ වැටුණත් ආර්ථිකය බිඳ වැටුණත් ඒක විනාශය පැත්තටන සිද්ධ වෙන්නේ දැන් එයා 2015 2016 කිව්වා මට කලින් එයා කිව්වනේ ඔව් මෙයා නම් කිව්වේ 8000ක් ඉතුරු වෙනවා කියලා ලංකාවේ ඔව් ජයරත්න පතිරාරච්චි මහත්තයා කිව්වා 8000ක් ඉතුරු වෙනවා කියලා ඔව් එයා කිව්වේ 2029 වෙනකොට ඉතුරු වෙනවා කියලා ඔව් ඒතර දැන් එයා කියනවා 2045 කියලා ඔව් ඒක වීඩියෝ වලත් කියා ඒක ඔව් ඔව් මම දන්නවා ඔව් ඒ ගැන මම දන්නවා ඔව් ජයරත්න පතිරාරච්චි මහත්තයා මම හිතන්නේ 8000 ඉතුරු වෙනවා කිව්වේ මුලින් 35 දී ඉතුරු වෙනවා කියන නේ කිව්වේ නෑ 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 ඔකේ යා කිව්වේ 2029 කියලා මට 29 ද ඔව් 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 හොඳටම මතකයි හ්ම් මේ රසියාවෙන් ගහන කතාවකුත් එයා ඒ වීඩියෝ එකේම දීම කිව්වා කිව්වා ඇමරිකාවෙන් හැරි රසියාවෙන් හැරි ගහන කතාවක් කිව්වා මට මතකයි 35 කතාවක් නම් කිව්වේ නෑ 29 කියලා යා 29 ද හා හා මට ඒක මතකයක් නෑ ඇත්තටම කියන්න ඔව් ඉතින් දැන් යා කියනවා 45 කියලා කමක් නැහැ නමුත් මම දැක්කා මගේ ආධ්‍යාත්මික භාවයෙන් 29 වෙනකොට ඒ විදිහටම වෙනවයි කියලා. ඒ පතිරාජ මහත්තයා කියපු දේ ඒ විදිහටම ඉෂ්ට වෙනවා කියන එක ඔබතුමා දැක්කා නේද? ඔව්. ඔව් ඔව්. ඔව් පතිරාජ මහත්තයා අපිට මුලින් කිව්වනේ මෙහෙම ආධ්‍යාත්මික මෙන්න ඔක්කොම වෙනස් කරන්න ජීවිතේ මේ සබංගාන. ඒක නත් පොඩි මත ගැටුමක් වුණා 2045 වෙනවයි කියලා. ඔව්. කමක් නෑ. ඔව්. ඔව්. සබං විතරක් ගන්න කිසිම કૃතිම ක්‍රීම් වර්ගයක් දැන් මං ඒව ඒ දවස්වලම නැවතුවා. මං කිසිම કૃතිම ක්‍රීම් වර්ගයක් ගන්නේ නෑ සබං විතරයි. සමහර සබනුත් නෙමෙයි සුදු හදුන් අනම් මනම් ගෙනලා මේවා කරගෙන ගානවා. ගාන වෙනස් වෙනවනේ. අපි කරන්න පුළුවන් හැමදේම අපි කරා කෑම් වලින් ආරක්ෂා වෙන හැටි අපි කිව්වා නිර්මාංශ වෙන්න කිව්වා අපිටත් ඔව් ඔව් ඉතින් ඔය බුදු ගුණ කියන්න කිව්වා නිතර බුදු ගුණ කියන්න කිව්වා ඔව් ඒක ඉතින් ඒ මිනිස්සු ඒ කාලේ හිටියේ නෑනේ අපි කොච්චර කට්ටක් ආගෙන මිනිස්සුන්ගේ බැනුම් ආගෙන පිස්ස කීකලා ආගෙන තමයි ඒ කොමාරි මිනිස්සු ටිකක් හරි බේරගත්තේ ඔව් දැන් ඒකටත් මට චෝදනා කරන්නේ මේ අයි කලින් ආවේ නැත්තේ කියලා YouTube එකට ඔව් මේක හරියට එන්නත් ගෙනල්ලා තින්නෙත් මම විහසන ගෙන්නෙත් මම වගේ මිනිස්සු කතා කරන්නේ. ඔව් ඒකට අපිට කරන්න දෙයක් නැහැ මේක ලෝකේ ධර්මතාවයක් ඒකට අපිට බැනලා වැඩක් නැහැ කිසිම කෙනෙක් මේකට මුහුණ දෙන්න ඕගොල්ලෝ සූදානම් වෙන්න එච්චරයි මම කියන්නේ. ආධ්‍යාත්මික පැත්ත තමන්ගේ ප්‍රබල විදියට හදාගන්න ඕනේ. ඔව් අර මම තඹ බලල්ලකුත් හැදුවා අර සිග්නල් බ්ලොක් කරන එකට මම අර දැන් අර අලුතින් මැග්නට් තෙරපි එකක් දාලා ඉතින් මැග්නට් තෙරපි එකෙන් පොඩි මැග්නට් කෑලි දෙකක් තඹ බලල්ලට හයි කරලා ඒක පොඩ වෙනස් කරලා තියෙනවා මේ වෙනස් කරන්න හදන්නේ එතකොට ඒක පවර්ෆුල් එක වැඩි වෙනවා මේ ඒ නිසා මේ මම හරි ඒක ගන්න හැමෝම ගන්න ඕනේ ඒක අනිවාර්යෙන් දැන්
දැන් මට මේ ඒ පිළිතුරු පිළිතුරක් හම්බුණා මට ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න ඕන ඔක්තෝබර් 31 කින් පස්සේ මේ ලංකාවේ ඇති වුණු වෙනස්කම් ගොඩක් තියෙනවා ඒක ගැන මට කතා කරන්න ඕන පලිනියතාවට ලංකාවේ හොඳද මට තේරුණා නැවත වැඩසටහනකින්ද ඔව් ඔව් ඔක්තෝබර් 31 කින් පස්සේ මේ ඔක්තෝබර් 31 කින් පස්සේ ලංකාවේ හුඟක් වෙනස්කම් වුණා මේ ලෝකේ මට ඒක කතා කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එකකින් මම බලාපොරොත්තු වෙනවා අර අපි කියපු එකට පිළිතුරු මුලින් අපි හරි ඒක සංවාදයට ගමු අනිවාර්යෙන්ම ඔව් ඔව් සුරු ලෝකයක් නැත්තම් මේ ගංජා කොහොමද බවන්නේ ගංජා බවලද කොහොමද කියලා ගංජා හොඳ දෙයක් ඒක ඒක මමත් පිළිගන්නවා ඒක කන්සා කියන්නේ ඖෂධයක් ඕ මට දැන් අර හැංගී ගියේ ඒක වෙන්න කියලා මට හැංගිච්ච දේ මම ඒක දැන් අපි සංවාදයට ගමු ඉදිරියේදී ඔව් 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 මේ මම බලාපොරොත්තු වෙන මේක ඉතින් ඩායි කියලා හොඳේ අනිවාර්යෙන් දැන් දානවා කලින් ප්‍රෝග්‍රෑම් දෙකක් තුනක් කරා නේද දාගන්න බැරි වුණානේ විවිධ ප්‍රශ්නාව මට WhatsApp එක අයින් වුණා නෑ කිසිම කෙනෙක් එක්ක තරහ නෑ ඔව් නෑ නෑ මටත් කිසිම මතවල ගැටුමක් නෑ අපිට පුද්ගලික තරහක් නෑ අපි යම් මත ඉදිරිපත් කරනවා එච්චරයි ඉතින් එහාට වෙන ප්‍රශ්නයක් නෑ අපිට නේද එහෙම පුද්ගලික ප්‍රශ්න නෑ අපි එහෙම කරමු මේ මගේ මතවලින් මම වෙනස් වෙන්නේ නැහැ වචනේ මාරු කරන්නේ නැහැ කවදාවත් 10000 නම් 10000ම තමයි ඔව් ලෝකෙ බිලියන 6ක් මැරෙනවා කියෝ නම් ඒ 6 අනිවාර්යයෙන්ම මැරෙනවා ඔව් ඒක තමයි ඔබතුමාගේ මතය ඔව් කිසිවා කියන්නේ නැතුව ඔය ඔවා කිව්වා මම ඉතින් එච්චරයි අර මේ දෙසැම්බර් වල ජනවාරි වල ඇතිවෙන එකට ප්‍රිකෝෂන්ස් මොන හරි මේක ඔව් වියසනයක් එනවා එනම ලොකු වියසනයක් පැය කීපයක් ඇතුළත 130ක් 40ක් අතර මිනිසු ප්‍රමාණයක් මැරෙනවා මේ ලංකාවේ. ලංකාවේද ලෝකෙද? ඔව් ඔව්. මේ ළඟදිම. ලංකාවේ නේද? ඔව් ඔව් මේ ළඟදිම ලංකාවේ. ආහහා. ඉතින් මේ මට මොකද්ද කියලා කියන්න අමාරුයි. මේක කියන්න අවතර නැහැ. හරි. මේ ඉතින් අර ඉතින් අරක තමයි කරන්න ඕනේ. ඉතින් මස් මාළු නොකා පස්පව් වලින් වැලකිලා මේ භාවනාවට යොමු වෙන්න. අනිවාර්ය ආධ්‍යාත්මික පැත්ත ඇරෙන්න මටත් නම් වෙන වෙන විසඳුමක් පේන්නේ නැහැ. සිල්ලා මහත්තයා අනිවාර්යෙන් පෙරලියක් වෙන්න ඕනේ. ඔව් මානසික පැත්තෙන් පෙරලියක් වෙන්න ඕනේ ආධ්‍යාත්මය හදාගන්න වෙනවා. ආවට පස්සේ ලයිට් නෑ වතුර නෑ කරන්ට් නෑ ෆෝන් භාවිත කරන්න බෑ මුකුත් බෑ. හොඳේ ඉතින් මට පැහැදිලිව දැනගන්න ඕන දැන් සුළු ලෝකෙ වෙන්නේ කොහොමද කියලා ඇත්තටම. හරි අපි සංවාදයට ගමු ඩෑස් මහත්තයා සමග මම ඒ ප්‍රශ්න යොමු කරන්න. ඉලසනේ අමතක කරන්න. දැන් මේ සල්ලි ලංකාවට එන්නේ කොහොමද? ඔව් පෙට්‍රෝලියම් එකට ඇමරිකන් හමුදාවේ වෙනවා නම් ජනවාරි මාසේ පෙට්‍රල් දෙන්නෙත් ඇමරිකාව නම් ලයිට් දෙන්නෙත් ඇමරිකාව නම් කැප් වතුර දෙන්නෙත් ඇමරිකාව නම් අපේ ටෙලිවිෂන් එක පාලනය කරන්නෙත් ඇමරිකාව නම් අපේ සිරුර පාලනය කරන්නෙත් ඇමරිකාව නම් එන්නත් තරහා කොහොමද අපි දිනුනු ශිෂ්ටාචාරයක් වෙන්නේ මේක පැහැදිලිව දැනගන්න ඕන ඒ කට්ටියන්ගේ හරි මම ඒ ප්‍රශ්න යොමු කරන්න අනිවාර්යෙන්ම ඔව් හරි එහෙනම් බොහොම ස්තුතියි සිල්ව මහත්තයා මේ ඔබතුමා වන්දනා ගමන ඉවර කරලා ආවද ඔව් ඔව් ආවා මම හරි හරි බොහොම ස්තුතියි එහෙනම් බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි